වලටත් රැට වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබලයි. අද 2019 ජනවාරි 4 වන සිකුරාදා සිරස්තල විපක්ෂ නායක අර්බුදය අවසන්. අපි ඉල්ලීමක් කරා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. මේ වසරේ අයවැය මාර්තු 5 වෙනිදා පාර්ලිමේන්තුවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරයි. නව ආණ්ඩුකාරවරු 5 දෙනෙක් රාජ්‍ය ආයතනවල සභාපතිවරු පත්කිරීමට ජනපති කමිටුවේ අනුමැතිය අනිවාර්ය කෙරේ. ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන මාධ්‍යයට පැවසීම තහනම්. නාවල් කුමාරට අධිකරණයෙන් වාරණයක්. මග දෙබස බඩඉරිඟුවලත් සේනා. උවදුර මර්ධනයට ඩ්‍රෝන මෙහෙයුම. මේ උත්සව සමයේ ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් එන සිංහ විස්ටා TV එකක් මිලදී ගන්නා ඔබට හිත පිරෙන්න වාසි රැසක් ඕනෑම සිංහ ප්‍රදර්ශනාගාරයකින්. From Other Dherana. This is Other Dherana. Late Night Prime. From Studio 24 in Colombo. අයිබෝවන් දකුණු ආසියාවේ නවීනතම සහ සුවිසල්ම ප්‍රවෘත්ති මැදිරියේ සිට අදත් අද දෙරණ රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්නට අප සූදානම්. රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. එම පත්කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන කමිටුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී අවධාරණය කළා. The big story. ජනාධිපතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරු සමග ඊයේ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්ුණා. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේදී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමටද ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තා. ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වයේ දරන එම කමිටුවේ සෙසු සමාජිකයින් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක WJS කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයින් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරනවා. දැනට පත්කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ගේ නම් සුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන් ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් යවලා තිබෙන චක්‍රලේඛයේ අනුවම කටයුතු කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. දැනට පත් කරලා තියෙන අයගෙත් ඔක්කොම ඒ කමිටුවට එවන එක ඉතාම අත්‍යවශ්‍යයි. එයාගේ සුදුසුකම් බලලා නිර්දේශ කරන්න. ඊළඟට මේ රජයේ වාහන ගැන කතා කළා. රජයේ වාහන පිළිබඳව ප්‍රශ්නය එක්තරා ආකාරයක මංකොල්ලයක් වගේ මම දකින්නේ. පොදු ක්‍රමයක් මීට වඩා විධිමත්ව ඉක්මනින්ම හැදීම අවශ්‍යයි. රජයේ වාහන සංචිත හරියට තොරතුරු ඕනම කෙනෙකුට බලාගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු විසඳා එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳහාපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එම ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී. මේ අතර පළාත් පහක් සඳහා පත් කෙරෙනු නව ආණ්ඩුකාරවරු අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතාද, මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතාද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මේ අතර උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතාද, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල් ජයරත්න මහතාද, නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස MLA හිස්බුල්ලා මහතාද අද නව ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා. මේ අතර නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස MLA හිස්බුල්ලා මහතා පත් කිරීමත් සමග හිස්සු එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට මෙහිදී තීරණය වී ඇති බවයි අසත් සාලි මහතා ප්‍රකාශ කළේ. ඒ වගේ තමයි හිස්බුල්ලා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරා.
එතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙලා තමයි එතුමා මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් දවල් තමයි ඒක උනේ. මම හිතන්නේ අපේ මේ තරුණ සංවිධායනයේ නායකතුමා එතුමාව ජනාධිපතිතුමා පත් කරනවා කියලා ප්‍රකාශ කෙරුවා. තවත් පළාත් සභා හතරක් තියෙනවා පත් කරන්න. ඒ සඳහා පත් කිරීම ප්‍රමාද ඒකත් තව දවස් දෙකක් තුනක් වෙනකොට ජනාධිපතිතුමා පත් කරනවා කියන එකත් ප්‍රකාශ කෙරුවා. මධ්‍යම පළාතේ අඩුකාර තත්ත්වය ලබා දීමෙන් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ පළාතේ තියෙන සියලුම අඩුපාඩුකම් හොයලා බලලා ඒ පළාතේ ජනතාවට උපරිම සේවය කරන්නයි කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. The big story. විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සහ ඊට අදාළ නිල කාර්යාල ලබා දීමට අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී කතානායකවරයා එකඟ වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම 2019 වර්ෂය සඳහා වන ආයවැය විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. විපක්ෂ නායක ධූරය සම්බන්ධව අපි ඉල්ලීමක් කරා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවස්ථාව ලබා දෙන්න කියලා. කතානායකතුමා එකඟතාවය පළ කරා. ඒ අනුව විපක්ෂ නායක ලේකම්වරිය මම මුණ ගැහිලා එතුමිය එකඟ වුණා. ආදේ ඉඳලම විපක්ෂ නායකතුමාට ඒ කාර්යභාරයන් පවර්ලා දෙන්නේ. ඒ අනුව ලබන සතියේ බොහෝ දුරට සමුද නැත්තම් අඟහරු ආදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලෙත් ඒ වගේම කොළඹ විපක්ෂ නායක කාර්යාලෙත් වැඩ බාර ගන්න ඔය සියලු කටයුතු සිදු කරනවා. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා නේද? TNA සංවිධානයේ නැති තැනකදී එහෙම එතුමාට විපක්ෂ නායක TN එකෙන් නම් සහභාගී වුණේ නැහැ. නමුත් කතානායකතුමා කිව්වා එතුමාගේ ස්ථාවරය මගේ සම්දාන ලේකම්වරයා විදියට මගේ ලිපිය තමයි වළංගු වෙන්නේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක හිමි වෙන බව සාතික කරා. ආයවැය විසර්ජන කටුම්පතක් පෙබරවාරි 5 වෙනිදාට ගේන්න. ඔව්, 5 වෙනිදා ගේනවා. ඒ වගේම මේ විවාදය දිගටම පැවැත්වෙනවා. 6 වෙනිදා ඉඳලා දිගටම විවාදය පැවැත්වනත් අද තීන්දුව කරා. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයේදී වැඩ ආරම්භ කළා. එවැගේම නවමේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහිත සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් විපක්ෂ නායක කාර්යාලය හිමි නොවූ පසුබිමක බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය පෞද්ගලික කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ වැඩ ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම ලෝක කාය වර්ධන ශූරතාව හිමි කරගත් ලෝෂන් පුෂ්පරාජ් මහතා අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට එහි පැමිණියා. අනුතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් පළ කළා. What about the budget, the upcoming budget? Wait for it. And after that I will tell you what type of a budget it will be. You are the still prime minister of the country. What would be the economic policies you are going to follow? In my period, that 50 days, what I have given you all, the benefits to the people, just go through it, then you will find out. මැතිවරණ වර්ෂයක් විතර මේ කළ තියෙනවා. ඔබතුමාගේ පාර්ශවයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවද? කවුද? මොන මේ වෙලාවට ජනාධිපති අපේක්ෂකයාගේ නම අපි කියන්නම්. අපි සාකච්ඡා කරලා දැන් අපි එකමුතුවක් වෙන්නනේ හදන්නේ. සියලු දෙනා එකතු වෙලා ඒක ජනාධිපති අපේක්ෂකයා දාන්නේ අපි. දෙන්නේ දාන්නේ. ඒ වගේම මේ හිටපු ජනාධිපතිවරිය වන චන්දික කුමාරතුංග මහත්මිය යා නෙවෙයි. යා නෙවෙයි. එනම් ගයාව දාන්නේ. බලමු ඉතින් ඒක කියන කයිවාරු නෑ. මම හිතන්නේ නෑ ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 18 දෙනෙක් චන්ද්‍රිකාගේ පස්සෙන් යයි කියලා. හැබැයි UMP එකට ගියොත් ලොකු තරගයක් දෙන්න පුළුවන් නේ. ඔව් ඉතින් හොඳ තරගයක් දෙයි. UMP එකට ගියොත් ඒකමයි වෙන්න ඕන. හැබැයි ඉතින් එක්සත් ජාතික පක්ෂය අද තියෙන ප්‍රශ්න ආරවුල් වලට තවත් කණ්ඩායමක් එක්කව වෙනවා ඒ ආරවුල් අතර. ඒ කියන්නේ ඔබතුමා ඉදිරි මැතිවරණ කටයුතු සියල්ලම මේ කැම්පේන් එක සම්පූර්ණම කරන්න යන්නේ පොහොට්ටු යටතේ ඉඳගෙනද කොහොමද වෙන්නේ? පොහොට්ටුවක් තියෙනවා. අපි ඒක පෙරමුණකට එනෝනේ. එතකොට ඒකේ ලාංඡනය පොහොට්ටුව වේවි. ඒ කියන්නේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි පොහොට්ටුව. නෑ 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 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි කියලා කිව්වේ නෑනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක සම්දානයක් ඇති වෙනවා. මේ සියලුම පක්ෂයක සම්දානයක් තියෙන්නේ අපේනේ. අපි වැඩ කරන්නේ සම්දානෙකින්. මේ එක්සත් ජාතික පක්ෂයට අපි මුහුණ දෙන්නේ සම්දානයක්. හැබැයි වර්තමාන ජනාධිපතිවරයාගේ භූමිකාව තියෙන ශ්‍රී ලංකාව නිදහස් පක්ෂය රැකගනින්. නැති. ආ ඒකම කරන්න බෑ ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න ඕන. ඒක එයාගේ අයිතියක්. එයා සභාපතිනේ. මම යාට බාර දෙනකොට මම පක්ෂයක් බාර දුන්නේ. ඉතින් ආයේ ඒක රැක ගැනීමේ වගකීමේ තුමාට තියෙනවා. ඉතින් තුමා ඒක කරනවා. ඉතින් ඒක බාධාවක් නෙමෙයි සම්දානයකට. හරි ඔබතුමා පක්ෂයේ ජීස්සෙක් විදියට ඔය ඉතින් මේ උපදෙස් දෙනවා අපි. මොනවාම උපදෙස් මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ජන්මදින සැමරුමටද ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා.
දැසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස ඊයේ පත් කෙරුණා. ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීම ඊයේ පසුරු 4 පමණ ජනපති නිල නිවසේදී පැවතුනේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරිමැතිවරණ වර්ෂයකට මුණ දෙන්නේ ඒක තුළ වඩාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිටීම වඩාත් ප්‍රායෝගිකයි කියලා මම හිතන්නේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දැස්රි ජයසේකර මහතා අද ගර්ජනාධිපතිතුමා විසින් මගේ ඉල්ලාස්මෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයට පත් කරනු ලැබුවා. අපිත් එක්ක යම් විරසකයක් වෙලා ඉන්න අනිකුත් පක්ෂවලට ගිය පොජන පෙරවුන්ට ගිහිල්ලා ඉන්න ඒ සියලු දෙනාත් එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තමයි අපේ පළවෙනි බලාපොරොත්තුව. අපි යම් විරසක වීමක් තිබුණා. නමුත් අපි ඔක්කොම එකට එකතු වෙලා නැවත පුළුල් සන්ධානයකට යන්න බලාපොරොත්තු වෙනවා. කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳව විවිධ මත පළවන පසුබිමක තවද කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුට අවස්ථාවක් ලබා දිය හැකි බවට වන ඉඟියක් රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද ලබා දුන්නා. කෙසේ වෙතත් ඒ තීරණය වන්නේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සැලකෙන්නේ ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ මතය අනුව බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මල්ලගේ පක්ෂය ඇතුළම ගැටුමක් තියෙනවා නේද? බොහෝ දෙනෙකුට නියෝජ්‍ය අමතිකම්වත් ඇමතිකම්වත් නොලැබීම සම්බන්ධතාවයේ තියෙන කැබිනට් ඇමතිවරු 30යි. දැනට නීතිපතිවරයාගෙන් විමසීම් කරලා තියෙනවා මම හිතන්නේ. අග්‍රාමාත්‍යවරයාත් අතිගරු ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ද කියන එක. ඒ දෙන්නා එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම තව කැබිනට් මණ්ඩලවරු දෙදෙනෙක් පත් කිරීමේ හැකියාව තියෙනවා. ආර්ථික ව්‍යවස්ථාව හතරෙන් ද පාර්ලිමේන්තුවට ගේනවා කියලා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ වගේම ස්ථාවරත්වයක් රැකෙන විදිහේ ව්‍යවස්ථාවකට පමණයි අපේ සහයෝගය ලැබෙන්නේ. රාජ්‍ය ආයතනවලින් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වෙළඳන්නේ ලබා දීම පිළිබඳව ඊයේ දැසි ජයසේකර මහත්තයා විශාල විවේචනයක් කළා. මේ ආර්ථික කප්පාදු කරනවා කියලා. මේමයයි මේ රටේ ජනමාධ්‍යවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. එතදා ස්වයං නියාමනයක් කරගැනීමට ජනමාධ්‍යවලට අවස්ථාව ලබා දීලා තිබුණා. තම ජනමාධ්‍ය තාමත්ම නිඳිත ආකාරයට තමයි දේශපාලන අවශ්‍යතා මත හැසිරෙන්නේ කියන එක කනගාටුවක් වුණත් කියන්නේ නැහැ. එවැනි ජනමාධ්‍ය වලට රජයේ දැන්වීම් ලබා දෙන්නේ වැඩිම ප්‍රචාරයක් රජයට ලැබෙන ආකාරයෙන් ඒ අනුව කටයුතු කරනවා. එහෙම මර්ධනයක් මම හිතන්නේ. ඒ වුණාට ඉතින් තනිකරම ආණ්ඩුවක් පෙරලන්න කටයුතු කරනවා නම් මේ මාධ්‍යයට ඔබතුමා මට විරුද්ධව දිගටම වැඩ කරනවා. මටත් ඔබතුමාට යම් සී සානයක් දෙන්න බෑ. නවත්තන්න හරි වැඩි කරන එක හරි ඒක ආණ්ඩුවේ කාර්යභාරයක්. ඒක විදුලි බලාගාරයට කිසි ප්‍රශ්න නෙවෙයිනේ. ඒ වගේ විසන්දි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගබේරු නැත්තම් ඔළුවත් කැපිලා තමයි යන්නේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනීමට සූදානම් වන ව්‍යවස්ථාව කිසිසේත්ම පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසනවා. ඔන්නෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ උත්සාහයකද නිරතව සිටින බවයි. මාධ්‍ය නිහඬකරේ නැත්තම් UNP රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යන්න බෑ. රටේ ජනතාව සත්‍ය අවබෝධ කරගන්නවා. ඒක එක පියවරක් තෝරාගත්ත මාධ්‍යවලට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබා දීම නැවැත්තුවා. මේකේ මම කාරණා දෙකක් දකිනවා. එකක් තමන් ඉදිරියේ දන ගහන්න ඇති මාධ්‍ය තෝරාගෙන ඒ මාධ්‍යයට පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ මතයට අනුගත නොවුනොත් කිසිදු ආකාරයක ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වලින් ඒ ලබා දෙන දැන්වීම් ලබා දෙන්නේ නැහැ කියලා. දෙවන කාරණාව ඒක උපයෝගී කරගන්නවා රාජ්‍ය ආයතනවල ආදායම පහළ දාලා ප්‍රචාරණය දුර්වල කරලා රාජ්‍ය ආයතන සියල්ල විනාශ කරන්න ආදායම අඩු කරලා. විශේෂයෙන්ම හිරු සහ දෙරණ නාලිකා දෙක තෝරගෙන මුලින්ම අගමැතිතුමාගේ ප්‍රහාරය පටන් ගත්තා. ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමාට තනි මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රජය ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමාගේ ඉස්සරහා දණින් වැඩිලා ජාතික ආණ්ඩුවකට යන් කියලා ආරාධනා කරේ. අපි ගරු කරන්නේ ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා තමන්ට ඡන්ද දීපු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් පිටුපෑම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කරන. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වෙච්ච ව්‍යවස්ථාව අපි පාර්ලිමේන්තුව තුළ වාඩි වෙලා ඉන්න තාක්කල් කිසි දිනක සම්මත කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. හැබැයි ඒකට සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයට විකිණීමේ ව්‍යාපාරිකුත් අද යනවා.
එකවරට දෙමළ ඊළාම් රාජ්‍යයක් ලබා ගන්න බැරි වුණාට පලාසභා බලාත්මක කළහම එතන ඉඳලා තමයි ඊළඟට ඊළම කරා ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ සඳහා තමයි මේ ව්‍යවස්ථාව ගේන්න යන්නේ. මම දැක්ක ළඟදී තීරෝද රථයක පිටපසිලිල් තියෙනවා රුසියාව පාලනය කරන්නේ පුටින්, ලංකාව පාලනය කරන්නේ පිටින් කියලා. රට ගොවින්ගේ රෝගවගාවන්ට බරපතල තර්ජනයක් වී ඇති සේනා දළඹු වසංගතය පිළිබඳව අද දෙරණ පසුගිය දින කිහිපය පුරාවටම තොරතුරු අනාවරණය කළා. කෙසේ වෙතත් කෘෂි නිලධාරීන් සිදු කළ පරීක්ෂණවලදී මග දිපස අලවිය සඳහා තබා තිබෙන බඩ ඉරිඟු කරල් තුරද සේනා දළඹුවන් සොයා ගැනීමට හැකි වුණා. මේ වසංගතයට විසඳුම් සෙවූ කෘෂි කර්ම අමාත්‍යාංශය සේනා දළඹු වසංගතය මර්ධනය කිරීම සඳහා ද්‍රෝණ තාක්ෂණය යොදා ගැනීමට පියවරගෙන තිබෙනවා. හලාවත කොළඹ මාර්ගයේ මහවැව ප්‍රදේශයේ මාර්ගයේ දෙපස අලවිය සඳහා තබා තිබූ බඩ ඉරිඟු කරල් තුලින්ද සේනා දළඹුවන් හමු වී තිබෙනවා. ඒ කුඩා වැව ගොවි ජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම සහ ගොවි ජන සේවා නිලධාරීන් එක්ව සිදු කළ පරීක්ෂාවකදී. එහිදී ඇතැම් බඩ ඉරිඟු කරල් තුල හොඳින් වැඩුණු දළඹුවන්ද ඇතැම් කරල් තුල සේනා දළඹු කීටයින්ද සොයා ගැනීමට හැකි වූ බව අද දින වාර්තාකරු සඳහන් කළා. සේනා දළඹු හානිය පාලනය කරගෙන සම්බන්ධයෙන් අපි කීප වතාවක් මේ පාර අසල සිටින බඩ ඉරිඟු අලෙවිකරුවන් දැනුවත් කිරීමක් සිද්ධ කරා. ඉතින් ඒ අනුව මේ වෙනකොටත් මේ හරියට ක්‍රියාත්මක වෙලා නැති බව තමයි පෙනියන්න තියෙන්නේ. පොළොන්නරුව අනුරාධපුර වගේ පැතිවලින් බඩ ඉරිඟු විශාල වශයෙන් මේ කලාපයට මේ ප්‍රදේශයට එනවා. ඒ එනකොට ඒ ලොරිවල ගෙනල්ලා මේ කඩවල වලට බාපු වගේ විශාල විදිහට සේනා දළඹු සහ සේනා දළඹු වගේ විතර දහස් ගාණක් තියෙනවා. මේ ගොවි මහතුන්ට උපදෙස් දුන්නා සියල්ලම ගිනි තෙලා විනාශ කරනවා. මේ අතර පලිබෝධ මර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණයේ අත්හදා බලමින් සේනා දළඹුවන් නැසීමට ඩ්‍රෝන යානා මගින් කෘමිනාශක ඉසීම ඊයේ ආරම්භ කෙරුණා. එහි පළමු පියවර ලෙස උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගලින් පිඳුන වැව යකල්ල ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා භූමියක් වෙත ඩ්‍රෝන යානා මගින් කෘමිනාශක ඉසීම මෙලෙස සිදු කරනු ලැබුවා. මෙම වැඩපිළිවෙල සාර්ථක වුවහොත් මහා පරිමාණයෙන් බඩ ඉරිඟු වගා කර ඇති ප්‍රදේශවලටද කෘමිනාශක ඉසීමේ කටයුතු ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. එළමෙන සැප්තැම්බර් මාසයට පෙර කලා ගම්මාන 25ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ එම අමාත්‍යංශයේදී පැවති වැඩසටහනකට එක් වෙමින්. සම්මානලාභී රංගන ශිල්පිනී අනුෂා සුණාලි මහත්මිය වෙත මොරටුව අඟුලාන ප්‍රදේශයෙන් රුපියල් මිලියන 3ක් පමණ වටිනා නිවසක් පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරුණේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. මේ සම්පත අපි ලබා දෙන්නේ සදාකාලිකව ඔබලාගේ පවුලේ සුභ සාධනය වෙනුවෙන්. මගේ සිහිනය සැප්තැම්බර් අග වෙනකොට ලංකාවේ කලා ගම්මාන 25ක් ආරම්භ කරනවා. ඉතින් ඒවා ආරම්භ කරනකොට විවිධ අය කුහක කතා කියන්න පුළුවන්, මේක වැරදි කියන්න පුළුවන්, මේක අලිමංකඩකයි හදන්න කියලා කියයි. ඒ වගේ විවිධ අය විවිධ කතා පොතලා නිර්මාණය කරලා අපහාස කරන්න පුළුවන්. නමුත් අපහාස උපහාස විඳ දරා ගැනීමේ අසීමිත ශක්තියක් මට තියෙනවා. මම කියනවා තවත් වැඩි වැඩියෙන්ම මඩ ගහන්න මගේ පන්නරේ වර්ධනය. කොතලාවල ආරක්ෂක රෝහලට ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ගැනීමේ අරමුණින් ප්‍රාර්ථනා නමින් සංගීත ප්‍රසංගයක් එළඹෙන ජනවාරි 26 වනදා කොළඹදී පවත්වන බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමේ සභාපති කීර්ති පැස්කුවල් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. යනුව ජනවාරි මාසේ 26 වෙනිදා සවස 7ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ ප්‍රසංගය පැවැත්වෙනවා. මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ප්‍රාර්ථනා ලයිව් ඉන් කන්සර්ට් කියන නමින්. මේ ප්‍රසංගය පවත්වන්නේ 100%ක්ම මේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අපි පටන් ගන්නවා කියන පණිවිඩය ලෝකෙ පුරා සිටින අපේ ජනතාවට ගෙන යාම සඳහායි. මේක ප්‍රචාරක සංගීත ප්‍රසංගයක්. මුදල් හම්බ කරන සංගීත ප්‍රසංගයක් නොවේ. පසුගිය දශකයේ තුල කොළඹ කොටස් වෙළඳපළ වාර්තා කළ අවම දෛනික පිරවැටුම අද සටහන් වුණා. එනුව අදෙහි අගය දැක්වුණේ රුපියල් මිලියන 68.77ක් ලෙසයි. ඒ ඇතුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක් වෙතයි දැන් අවධානය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කිරීම වළක්වාලමින් නාමල් කුමාරහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කළා. උන්නස්ගිරිය නුගේතැන්න බටහිර ප්‍රදේශයේ වයසවරුදු 25ක තරුණයෙක් තම නිවසේදී වෙඩි තබා ගනිමින් දිවිහානි කරගෙන තිබෙනවා. ඊයේ පසු 6:30ට මොහු මියගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරන උඩුදුම්බර පොලිසිය ප්‍රකාශ කළේ අදාළ තරුණයා දිවිහානි කර ගැනීමට යොදාගත් බොර 12 වර්ගයේ ගිනි අවිය නීති විරෝධී එකක් බවයි.
වවුනියාව යාපනයේ ප්‍රධාන මාර්ගයේ වවුනියාව බස් නැවතුම් පළාසල සකස් කර තිබූ පොලිස් රථවාහන නිලධාරියෙකුගේ අනුරුවට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කළ තරුණයින් දෙදෙනෙකු වවුනියාව පොලිසිය අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිස් නිලධාරීන්ට අපහාස කරමින් නිකුත් කර තිබූ අදාළ වීඩියෝ පටය මොවුන් අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර තරුණයන් දෙදෙනා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රිය. Seven.